ප්‍රශ්න ස්ටොක් අද දවසෙත් අපි සූදානම් ඔබට තවත් විශේෂ වූ චරිතයක් හඳුන්වා දෙන්න මේ චරිත අපි හඳුන්වා දෙන්න මේ චරිතත් එක්ක කතා බහ කරන්නේ අපි ඔබට සාමාන්‍යයෙන් ගත්තොත් ලෝකීය සහ ලංකාව අතර ගත්තත් ලෝකෙත් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ලෝකය දියුණු වෙලා තියෙන්නේ ලෝකය ජයග්‍රහී මාවතට ඇහිලා තියෙන්නේ මෙවන් හිනිපෙත්තට ගිය මිනිසුන්ගේ ආභාෂයේ මොකද लोके वेलंद पोलाकोट लोके जनतावट आवश्यकर रखिया उत्पादन कोट जनता आवश्यकता पिरीमेहन कोट तम लोके अक्रीट यानीसा मे व्यापारिक प्रजावगिन विन सेवे अति महत् एक अति सुविशाल दवंताय तेनसा තමයි අපි ඔබටත් මේ බිස්නස් ස්ටොක් තුලින් ජීවිතේ අරමුණු කරගෙන ජීවිතේ අරමුණක් ඇතුව ජීවිතේ ජයග්‍රහණයක් එක්ක ඉදිරියට ගිය මිනිසුන් පිළිබඳව කතා කරන්නේ මොකද ජීවිතය සාර්ථක කරගන්න එහෙමත් නැත්නම් ජීවිතයක් ඉලක්කයටව ජීවිතේ ගෙනියන්න තමන්ට අරමුණක් සහ අත්දැකීමක් තියෙන්න ඕනේ. ඉතින් අරමුණ සාත්සාත් කරගන්න අත්දැකීම වැදගත් වෙනවා. ඒ තේ නිසා बिजनेस स्टॉक तो नहीं बलापुरुत हेम अरमुन साक्षात्कर जयग्रही मिनसून पीली बांधव हेम ना जीवित हिंदे तरीके मिनसून पीली बांधव कथा कर मेक महिता उभे जीवित धनात्मक उभे जीवित यम खुशी आकार विना दिशा वक्ट हरवान पुलवा सटाहना इन सतम आदिदावश्य बिजनेस स्टॉक अरगने वित्ती एन अभी कथा करम अद कऊदापे आराधित अखीर बल अदापे कथानायक सिरी शांत गमगे आयु अनुभूत आयु मैं वेन करवाद मैं वाहन शेषरे मिता दिग काल व्यापार करना सार्थक व्यापार खेट कटूट करना श्री शांत कमे महात्म विशेष इरोशा ट्रेडर्स आधिपति तुम्हारा कलवनाकार अध्यक्ष तुम तम अद्यापे कथा नायक श्री शांत गमगे उपेन सदन हेम इतकोट अभी गुत उब जन्मला बेल को बेलिया මම ගමේ ඉපදිච්ච කෙනෙක්. ගමත් එක්ක ජීවත් වෙ කෙනෙක්. එතකොට අම්මලා තාත්තලා ගමේ ඉපදිලා එහෙම ඒ රැකියාවල් කරගෙන හිටියා තාත්තා ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔය ව්‍යාපාර කරනවා මගේ පාසල් දිවිය කමෙන් කමෙන් ඇවිල්ලා මම අන්තිමට මාතර රාහුල විද්‍යාලයට යනකම් ඉගෙනුම උසස් අධ්‍යාපන ලැබුවා. ඒකෙන් තමයි මම අධ්‍යාපනයේ හරියටම හදාගත්තේ එතනින් පස්සේ. එතකොට ගමත් එක්ක ඉන්නකොට गमे सुंदरत्ते अभी हुदट पुडू आय गमे हम तनम बेले अले नाला हेम अभी हकीयावती नो दन दनट पुलवा मे अभी मे वायसे अब वैवक बहल ना अंड गंगे मुदे ना अंड हेम के किसी देखने ये ताम ये पर्ण ये प्राक्टिकल तव अगे तीन दें उबे पाउले पास्तने की नो तो दें उबे की नो දන්නා හැටියට ඔබ පමණයි පිරිමි දරුවා. ඒ කියන්නේ බඩපිස්සද එහෙම නැත්නම් ඊටහා නෑ ඊටහා දෙවියන්ට මම අක්ක කෙනෙක් ඉන්නවා. අහහ ඊළඟට මම ඊළඟට අනිත් නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. දැන් ඔබට දැන් ඔබ පවුලේ එකම පිරිමි දරුවා හැටියට දෙමව්පියන්ට තිබ්බද ඉලක්කයක් මගේ කොල්ලව කවදා හරි මේ උගන්නලා මේ වගේ තැනකට යවන්න ඕනි. එහෙම නැත්නම් ඔබේ ඔබට තිබුණද එල්ලයක් මම කවදා හරි යන්න ඕනි මෙන්න මේ තැනට. මම කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක්. දැන් අර අද වුණත් අපි කියන්නේ පොඩි ළමකින් ඇහුවත් කවුරු වෙන්න දාස කියලා ඇහුවත් කියන්නේ එක්ක වෙන කියන දොස්තර කෙනෙක් වෙන්න, එක්ක වෙන කියන ටීචර් කෙනෙක් වෙන්න. මෙහෙම කියන්නේ ළමා මනසේදී ඒ ඔවුන් කියනවා. දැන් ඔබ යෞවනත්වයේ කරා එනකොට ඔබට එල්ලයක් තිබ්බද මම නතර වෙන්න ඕනි මෙන්න මේ තැන කියලා. ජීවිතයේ මුල් අවදියේ ලොකු හැඟීම් තිබුණේ නැහැ. දැන් තරුණ වයසට ඉන්නකොට අවුරුදු පාසල් දිවියේ ඉවර වෙනකොට මට තිබුණා මට ව්‍යාපාරිකයෙක් වෙනවා කියන අදහස තිබුණා. එතකොට අපේ තාත්තලා ඇවිල්ලා අර කොප්පරා සම්බන්ධ ව්‍යාපාරයක් කරේ. එතකොට මට හිතුණා ඒකත් සම්බන්ධව තව මොන හරි එහාට යන්න මොන හරි දෙයක් කරන්න ඕනි කියලා මුල අදහස තිබුණා. ඒ අදහසත් එක තමයි මේ පටන් ගැම්ම එතනින් තමයි පටන් ගැම්ම ආවේ. එතකොට දැන් ඔබ गिदर अर तात आभाष तिब्ब तात व्यापारी कटियट कटयुत करन कोट दबट ऐंग ओब्बट इलाब इरोशा ट्रेडर्स तनट ऐनम वाहन आनयन कर समागम कटियट मुलिम मेघ कोहमद पटांगाते अयण्य पटांगा कोहमद समार वाहन श्रेष्ठ व्यापार दिह बलुहाम ओं कथा बाह विविध विध अद्यकिन
ඔබ ඉරෝෂා ට්‍රේඩර්ස් ආරම්භ කරනකොට කොතනින්ද පටන් ගත්තේ? ඔව් මම ඇත්තටම අපේ ගෙදර කාර් තිබුණා. ඉස්සර පරණ කාර් අපේ තාත්තා ගාව තිබුණා. ඒ සමහර වෙලාවට ওই කාර් එකකට අපිට ඩ්‍රයිවිං සීට් එකත් වාඩි වෙන්නේ නැහැ. අපි ඒ ගරුත්වය තාත්තා නැති වෙලාවක තමයි ඕක දාලා ස්ටාර්ට් කරලා වාහනට ආසාවක් ඇතුණේ ඒකෙන්. ඒකෝර ඒ දවස්වල තිබිච්ච කාර් වල මිල කිව්වොත් අද කෙනෙක් කිනාවේ රුපියල් 2000 3000 වටින කාර් තමයි මේ අවුරුදු 40 ගන්න කලින් තිබුණේ. ඉතින් ඔය යුගයේ තමයි වාහන වලට ආසාවක් ඒකෙන් නැති වුණා. ඒ එහෙම ඉන්න ගමන් තමයි මට හිතුණා මේකේ වාහන පැත්තේ මේ හොඳ ආසාවකුත් තියෙනවා මේක ඒ ආසාව තමයි එක වෙන්න ඕනේ ඉතින් ආසාව කරා තමයි මම ඔය පොඩි වාහන අරගෙන රිපෙයාර් කරලා හදලා විකුණන තත්ත්වයට ආවේ පළවෙනි ඒ බෙලියත් ඉන්නකොට ඔබ බෙලියත් එමෙද පටන් ගත්තේ වාහන ව්‍යාපාරය මුලින් පටන් ගත්තේ අවුරුදු 30 ගානකට කලින් අවුරුදු 40කටත් වැඩි ඒ කාලේ පටන් ගත්තේ බෙලියත් ඒ ඔව් එතකොට අර තියෙන ඇත්ත අර අපි කියන්නේ මොරිස් මයිනර් ලාන්ස බොක්ස් කොරොල්ලා වගෙන් ඕගේ ඕවා තමයි පටන් ගත්තේ ඒඩි වගෙන් එතකොට මම පළවෙනියටම වාහනයක් ගත්තේ 1978 ඔව් මගේ නමට කියලා වාහනයක් ගත්තේ 1978 ඒක අර ලෑන්ඩ් වෙහිකල් එකක් ඒ කියන්නේ ට්‍රැක්ටරයක් එතකොට ඒක තමයි මගේ නමට තියෙන මූලික වාහන එතකොට මීට අවුරුදු 42කට කලින් ඉතින් ඒ ඒකත් මගේ එක පැත්තක් බලාගෙන ඒ අතරතුරේ මට තිබුණා මේ වාහනට පොඩි වල පොඩි ආසාවක් තියෙනවා. හරි ඒක හොබි එකක් හදලා ලස්සන දෙකලා තියෙනකොට කවුරු ඇවිල්ලා ඉල්ලනවා බලනවා. එතකොට මට හිතුණා මේක මීට ඉදිරියට ගෙනියන්න පුළුවන් එකක්. මේක ඉල්ලුවම නම් ගෙනල්ලා අපි කියමු උදාහරණයක් වගේ 50000 ගෙනාපු එක 51කට 52කට ඉල්ලනකොට මට ඒක දෙන්න හිතෙනවා. එතන ඒක දීලා ආපස්සට තව එකක් ගෙනල්ලා ආයිත් ඕක ලස්සන කරලා ක්ලීන් කරලා එලෝවිල් දාලා ටයර්ස් දාලා බැටරි දාලා අලුත් කරාම තව කවුරු කෙනෙක් ඇවිල්ලා ඔතෙන්දී ආයිත් අර මගේ මිලට වැඩිය ලක්ෂ දෙක මේ 50,000 2,000 3,000 කඩින් ඉල්ලනවා. ඒ ඉල්ලනකොට මට හිතුණා මේ ඔහොම 4-5ක් ඔහොම මාසෙට එක විකුණලා දෙක විකුණලා ඔහොම වැඩි කරගත්ත දිගට. දැන් එතකොට දැන් ඔය සාමාන්‍යයෙන් වාහන ශේෂ්ත්‍රයට අත ගහනකොට වාහනයක පිළිබඳව යම්කිසි මූලික දැනුමක් තිබ්බද? තිබුණා. මූලිකව මේ වාහනයක අතපත ගාලා සාමාන්‍යයෙන් කියනවනේ වාහනයක් ගැන යම්කිසි දැනුමක් නැත්නම් මේක අර කිව්වාගේ අර කෙනෙකුට මේක විකුණන්න අමාරුයි කියලා ඒ නිසා ඒ මූලික දැනුම අපිට තිබ්බද? ඔව් අනිවාර්යයෙන් මම මූලික දැනුම ඉගෙන ගත්තේ ඔය පරණ වාහන අරගෙන හදන එකෙන් තමයි මූලික දැනුම ඉගෙන ගත්තේ ඉස්සලාම. දැන් වාහනයක් අරගෙන අපි ඒකේ කෑල්ලෙන් කෑල්ලට ගල්වල හදනකොට මේක මොන හරි සද්දයක් තියුණා මේක අඩුපාඩු වාහනයක් ගත්තපු ගමන්ම ඩ්‍රයිව් කරනකොටම තේරෙනවා අඩුපාඩු තියෙන්නේ මේකයි කියලා. ඒතකොට හරි ලේසි වුණා අර මුල්ල එකේ ඉඳලා යන ගමනක් වුණා මේක. අඩුපාඩු ඕදේ ඉඳලා ගලවලා එන්ජිම ගලවලා රේඩියේටර් ගලවලා ඕවා මුල ඉඳලා හදනකොට අපි දන්නවා මේක මොකද්ද අඩුපාඩු මොකද්ද දාන්න ඕනේ හොඳ ටික මොනවද නරකද මොනවද ඕම වෙන් කළා එහෙම හදාගෙන ආපු ගමන අම්මලා වැඩිමල් අක්කලා මොකද කිව්වේ මේ ඕවා කළා හරියනවද එහෙම නැත්නම් උඹ රස්සාවක් කරපන් මොකක්ද එහෙමද මොකද්ද ගෙදර තිබිච්චි ඔවුන්ගේ ආකල්පය ඔබ මේ 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 දේ කරගෙන යනකොට නෑ මට කවුරුත් එහෙම බලපෑම් කරන්නේ නෑ මගේ තිබුණා ටාගට් එකක් මං හිතනවා හැමතිස්සෙම මම රිස්ක් එකක් ගන්නවා ඒ මං රිස්ක් එක අරගෙන හැමතිස්සෙම වැඩ කර රිස්ක් එක අරගෙන හැබැයි ඒ රිස්ක් එක මට ඇත්තටම අන්තිම ආපස්සට හැරිලා බලනකොට මං ගත්ත රිස්ක් එක මට ඒ හොඳම දේ තමයි මං කරලා තියෙන්නේ ඒ කියන්නේ ඔබේ සාර්ථකත්වයේ තියෙන ඔබේ රිස්ක් එක මම රිස්ක් එක ගත්තා හැමතිස්සෙම මම බැරි දේවල් බැරි කියලා දෙයක් හිතුවේ නෑ මම මේක කරනවා කිව්වොත් අනිවාර්යයෙන් මේක කරගත්තා එතනට ගියා ඉරෝෂා ට්‍රේඩර්ස් නාමයට එදා ඔබම දාපු නමක්ද? ඔව් මම දාපු නම. ඉරෝෂා කියන්නේ මගේ පුතා. ඔව්. එයාට අවුරුදු 27යි. ඔව්. දැන් මම ඒ 20 එයා ලැබිච්ච දවස තමයි මේ නම මම මේකට දාන්න අතුලක් කරේ. මගේ දුව ඉන්නවා. එයාගේ නම දාන්න නැතුව මම පුතාගේ නම දැම්ම මේකට. ඉතින් ඒ ඉරෝෂා කියන නම ආවේකින්ද? කලින් නමක් නැතුව තමයි ව්‍යාපාර කරගෙන ආවේ. ඉතින් නමුත් රට දියුණු වෙනකොට ක්‍රම වේද හදනකොට ඒවා රෙජිස්ටර් කරන්න ඕන, ටැක්ස් ගෙවන්න ඕන, ක්‍රම වේදකට එන්න ඕනේ. ඒ ක්‍රම වේදකට ඉරෝෂා ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියන නමට ඒ ව්‍යාපාරය රෙජිස්ටර් කළා. ඒ නමින් තමයි ඊට පස්සේ ඉම්පෝට් කරන්න, වාහන ආනයනය කරන්න, එක දෙක ගේන්න පටන් ගත්තේ. ඒකට මෙහි තියෙන විකුණන්න ඔහොම තමයි පටන් ගම්ම ආවේ. අද අපි කතා කරන්නේ සිරිශාන්ත ගමගේ. එහෙම නැත්නම් ඉරෝෂා ට්‍රේඩර්ස් අධිපතිතුමා. කැලණියේ බුලුගා හන්දියේ මම හිතන්නේ අද වෙනකොට ලංකාවට ඉතාමත්
වටිනා කියන තත්වෙන් උසස් වාහන ගෙන්වන ආයතනයක්. මොකද වාහනයක් ගන්නවා කියන එක ලේසි පහසු නෑ. ඒ වගේම වාහනයක් ගන්න කෙනාගේ විශ්වාසය රඳා පවත්වනවා කියන එකත් ලේසි පහසු නෑ. ඒ නිසා දකුණේ බෙලියත් හිටපු මිනිහෙක් අද ඇහිලා ඉන්නවා කොළඹට. කොළඹ නුවර පාරේ අද පාර දෙපැත්තෙම සුවිශාල බිල්ඩින් වල අයිතිකාරයෙක් වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න අර ඔහු ගත රිස්ක් එක ඔහුට පාරාවලල්ලක් වෙලා තියෙනවා සාර්ථකත්වයට. ඉතින් එහෙම මිනිහෙක්ගේ අදහස මම හිතනවා ඔබට ගොඩක් වැදගත් වෙනවා කියලා. ජීවිතේ ඔබ යම් තැනකට එන්න උත්සාහ කරනවා නම් තංගල්ලෙන් ඔබ එන්නේ කොළඹට. කොළඹට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? තංගල්ලෙන් බෙලියත්ෙන් මං කොළඹට එන්න සිද්ධ වෙන්නේ. හැබැයි කොළඹ හොඳ ගොඩක් මං එතකොට දැනුවත් වෙලා හිටියා මේ ව්‍යාපාර කටයුතු වල රිජිච්ච වාහන ගන්න. ඒ අතරතුරේ මගේ බිරිඳ දැන් ඉන්න. එයා මේ කැලණි යුනිවර්සිටියේ ශිෂ්‍යාවක් වුණා. එතකොට ඒකත් එක්ක තමයි මගේ මේ ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. එතකොට එයා ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන ව්‍යාපාර वाहन आनयन कर दवस वाहन करपुटी पलमेन उबे नाम वाहन नवगत පළවෙනි වාහනේ ආනයනය කරේ ඒරෝ ශටරේස නමින් නෙවෙයි. ඇත්තට මගේ පුජ්‍යලික නමින් මම ටොයෝටා හයිඑස් එකක් මිලදී ගත්තා මේ අවුරුදු 30 ගන්න කලින්. ඕක මම හිතන්නේ ඒ දවස්වල වටිනාකම ලක්ෂ 3ක් වගේ ගාන තියෙනවා. ඒතකොට මගේ දන්න මිත්‍රයෙක් ජපානයේ හිටියා. ඒ මාර්ගයෙන් බැංකුවට ගිහිල්ලා එල්සියක් අරලා ওই වාහනේ ආනයනය කරා. එදා තමයි මම ආනයනය කරන එකේ මුල්ම සතුට විඳේ. ඊට පස්සේ හොම දෙක තුන ගෙනල්ලා ඒරෝෂ ට්‍රේඩර්ස් කියන නම ආනයනය කරනකොට ගොඩක් අරක ඒ සතුට විඳගෙන තියෙන පළවෙනි වාහනේ. මූලිකම අපි කල්පනා කරන්න ඕනේ ව්‍යාපාරයක් කරනවා නම් ඒකට අවංක භාවය එක තියෙනවා. විශ්වාස කියන එක තියෙනවනේ විශ්වාස පරමඥාති කියලා. විශ්වාසයක් නැත්නම් එතන ඥාතිකමක් හැදෙන්නේ නැහැ. අපි ඒ ඥාති ව්‍යාපාරිකෙක් විදියට අපි ගනුදෙනු කරුවෙක් ඥාතියෙක් කරගන්නව නම් ඒක තමයි මෙතනට මූලික සිද්ධාන්තය. විශ්වාසය පදනම් කරගන්න ඕනේ. ඒ එතනට අපි බොරුවක් කරොත් ඒ ව්‍යාපාරේ මං හිතන්නේ ඉදිරියට ගෙනියන්න බෑ. අපි ඒක තමයි එදා අවුරුදු 30ක ගනුදෙනු කාර්යෝ තාමත් මාත් එක්ක ඉන්නවා. දැන් අම්මලා තාත්තලා වාහන අරගපු අය දැන් දරුවෝ ඇවිල්ලා මගෙන් වාහන ඒ දුවලා පුතාලා ඇවිල්ලා වාහන ගන්නකොට ඒ සතුට කියලා නිම කරන්න බෑ. ඒක මොකද ඒ බැඳීම් හැදිලා තියෙන්නේ ඔය විශ්වාසය පදනම් කරගෙන. එනිසා විශ්වාසය තමයි ප්‍රමුඛ දේ සහ වාහනයක් කියන දේ ගන්නකොට ඒ කෙනෙක් අපි දන්නවා කෙනෙක් ඔය වාහනයක් ගන්නකොට ලීසින් කම්පැනිවල ලීසින් ගන්නවා ණය තවත් අතමාරු ගන්නවා බඩු ගස් තියනවා එහෙම කරලා ගන්න දෙයකට අපි 100%ක් සාධාන්නේ වුණොත් ඒ එතනින් අපිට ලැබෙන තෘප්තිය ඒ ගනුදෙනු කරුවාට ලැබෙන තෘප්තිය ඒ දෙකම එක වගේ තියෙනවා. දැන් අපි ඊළඟට කතා කළොත් ගොඩක් වෙලාවට මේ වාහන වෙළඳ පොළ තුල ගත්තොත් රජේ යම් යම් බදු සීමාවන් යම් යම් සීමාවන් මේ ආකාරයේදී අපි කියනවා ගොඩක් වෙලාවට මේක දරන්න බැරි දේවල් සිද්ධ වෙනවා වෙළඳ පොළට නොගැලපෙන දේවල් සිද්ධ වෙනවා මෙන්න මේ වාගේ විවිධ ක්‍රමවේදයන් සිද්ධ වෙනවා මෙතෙන්දි සමහර වෙලාවල් වලට වාහන අනන කරුව අපහසුතාවයකට පත් වෙනවා සමහර වෙලාවට කියනවා මේක රටට වාහන ගෙනෙන එක බරක් කියලා මෙන්න මෙතෙන්දි රජයක් හැටියට සාමාන්‍යයෙන් ඔබලා ඔබලා කොහොම මොන තැනකද ඉන්නේ ඔබලා මොන තීරණයකද ඉන්නේ වාහන ආනයනයේදී මොන සීමාවන් මොන සම්බාධක තුල රටට වාහන ආනයනය කළ යුතුද කියලා නෑ ඇත්තටම රටට වාහන ආනයනය අවශ්‍යමයි කවුරු මොනවා රටට වාහන අවශ්‍ය කියන්නේ පාරිභෝගිකයන් වාහන ගැන ඉල්ලුමක් තියෙනවා නම් ඒක සැපයුම ව්‍යාපාරික වැඩක් එතකොට ව්‍යාපාරික කරගෙන යාමට නම් රජයේ අනු සහයෝගය තියෙන්න ඕනේ. නමුත් මිල වැඩ කිරීම අදාළ දේවල් අපි ව්‍යාපාරික අදාළ නැහැ. මිල වැඩි කරොත් ඒ මිලට ගන්න මිනිස්සු ඉන්නව රටේ. එතකොට එහෙමනම් ටැක්ස් වැඩි කරා කියලා ගැටලුවක් නැහැ. රජයේ ප්‍රතිපත්ති තියෙනවා. රජයේ පවත්න්න ඕනේ මේවයින්.
රජයේ මූල්‍ය කළමනාකරණය කරන්න ඕනේ මේ සල්ලි වලින්. එතකොට ওই දෙකම රැඳෙන්න අපිවත් ආරක්ෂා වෙන්න රජයේ තීන්දුවක් ගන්න නම් හොඳයි. ඔබ සෑම විටම කෙනෙක් ජීවත් වෙන මිනිහෙක් හැටියට ඔබට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය තමයි මේවා ස්වභාවිකව මිනිහෙක් හැටියට ජීවත් වෙනකොට ඇතිවන සිහින. ඒ සිහිනය තමයි මටත් වාහනයක් කියනවා නම් මටත් රෝද හතරක් අනේ ගන්න තියෙනවා නම් කියලා. පුට්සයිකලේ ගිය මිනිහා මොටර්සයිකලේ යන්න ආසයි. මොටර්සයිකලේ ගිය මිනිහා ත්‍රිවිල් එකේ යන්න ආසයි. එතනින් එහා ගිය මිනිහා සිහිනේ තියෙන තවත් වාහනයක් ගන්න. එතනින් එහා ගිය තවත් ඊට තියා හොඳ වටිනා වාහනයක් යන. අද සමාජ තලය තමන්ගේ ස්ථාවරත්වය මේ සියල්ල තීරණය වෙන ප්‍රමුඛම දෙයක් තමයි වාහනය. ඉතින් මෙතෙන්දි ගොඩක් වෙලාවට වාහනයක් ගන්න ගියාම ඔබ අමාරුවෙන් උපයන සල්ලි වලින් ඔබ ගන්න වාහනයට වගකීමක් තියෙනවා. ඔබ ගන්න වාහනයට ඔබ ගන්න වාහනය පිළිබඳ ඔබට දුක් වෙන්න වෙන අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට ඔබ තෝරා ගන්නා වූ සමාගම පිළිබඳව ඔබ විශ්වාසයක් සහ ඒ වාහනය පිළිබඳ අවබෝධය තියෙනවා. ගමක මහත්මයා දැන් ගොඩක් වෙලාවට ඇත්තම ගත්තොත් අර කිව්වා වගේ වාහනයක සීන තියෙන මිනිහෙකුගේ සීන සැබෑ කරන්න ඕනේ. අර ඔබ කිව්වා වගේ සර්ව සාධාරණ විදියට. එතකොට දැන් අපේ රටට දැන් මම හිතන්නේ ගත්තොත් ජපානය යුරෝප රටවල් මේ හරහා තමයි ඔබ ආයතනයටත් වාහන ගෙන්නන්නේ. ඔබ ආයතනයේ වාහන ගෙන්වීමේදී අනුගමනය කරන ක්‍රමවේදය මොනවාද? ගැනුම් කරුවන්ගේ රුචිකත්වය, මිල සංසන්දනාත්මකව, ඒ වගේම සේවා පහසුකම් මේවා පිළිබඳවත් ඔබ යම් කිසි ආකාරයක ඉරෝෂා ට්‍රේඩර්ස් කියන ටැග් එක යටතේ නේම් එක යටතේ ඔබ යම් කිසි ආකාරයක ගුණාත්මක භාවයක් රකින්න උත්සාහ කරනවා. ඇත්තටම ඕක තමයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ කියන්නේ අපි වාහනයක් ආනයන කරන වගේම ඒ ආනයන කරන වාහනය ගැන අපි දැනුවත් වෙලා තියෙන්න ඕනේ. තියෙන්නේ කියන්නේ අපේ ගනුදෙනු කරුවා මේ ඩ්‍රීම් එක හරි ඒ සිහින සබෑ වෙන්න නම් අපි ඒක හරියට අධ්‍යයනය කරන්න ඕනේ. ඒතකොට ගන්න වාහනේ දැන් ජපාන ඕන රටක ගන්න පුළුවන් ඔය ලක්ෂ ගණන් දීපු වාහන මීටර එක. සමහර වෙලාවට ඕවා කරකවල් ලංකාවට ගේන අයත් ඇති. අපි ඇඟිල්ල දික් කරන්න කියන්නේ නැහැ සමහර අය ඉන්නවා. ඉතින් ඒ වුණාට අපි කර අපි දැනගන්න ඕනේ අපි කෙනෙක්ගේ සිහින සබෑ කරන්න නම් අපි අපේ සිහින සබෑ වෙන්න නම් අපි කරන්න ඕනේ හරි දේ ගෙනල් දෙන එක. ඒතකොට දැන් මම ඇත්තටම එතනට ගිහිල්ලා තියෙන්නේ දැන් මම දැන් බ්‍රෑන්ඩ් නු 0 මයිලේජ් දුවපු නැති වාහන 90%ක්ම ගේන්නේ දුවපු නැති වාහන. යුරෝප් වලින්, ජපානෙන්, ওই රටවල් වලින්, තායිලන්ඩ් වලින්. ඒතකොට එතකොට මම මට කිසිම බයක් නැහැ 2000 දැන් අද නම් 2020 වාහනයක් මම අද විකුණනවා. මට අවුරුදු 5ක් යනකම් මේ වාහනය ගැන කිසිම සැකයක් නැහැ. ගනුදෙනුකරුවොත් ඇවිල්ලා කතා කරලා යනවා. ඔබට කරදරයක් වෙන්නේ නැහැ. ඇවිල්ලා නිකන් හරි කතා කරලා යනවා. දැන් අපි වාහනේ මෙච්චර දුර තියෙනවා තාම කිසි දෙයක් කියලා නැහැ. දැන් ඒක අහන්න මම කැමතියි. සමහර වෙලාවට ඔය වැරදි තැන්වල අපි ඔක දැනුවත් වෙලා නැත්නම් සමහර වෙලාවට අවුරුදු අඩුවේ ඒවා ගණන් අඩුව දෙනවා. ඒ අය ඒ බිස්නස් එක කරගෙන යයි. අපිටත් බිස්නස් එකක් තියෙනවා. අපේ ව්‍යාපාර ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේදයට අපි ඒක කරගෙන යනවා. එතකොට අපිට වරදින්න නෑ මේ අවුරුදු 30 ගණනක් 40කට ආසන්න කාලයක් මේ ආපු ගමනේ අපි ඔක්කොම හදාගෙන තියෙනවා. අපිට හදාගන්න වැරද්දක් නෑ. වැරද්දක් වෙන්නේ නැති වෙන විදිහට අපි ඔක හදාගෙන තියෙනවා. අපි දන්නවා මේ ඔක්කොම හදාගත්තු තැන හම්බෙච්ච අය කියලා. ඉතින් මේ ඒකෙන් ඉඳලා අපිට ඉන්න අය බැලුවොත් ජීවිතේ තවත් මං හිතන්නේ මට වෙන ශේෂ්ඨයෙක් කියලා මේ අය අඳුර ගන්න හම්බුන වෙනවා කියලා. මම යුනිවර්සිටි මහාචාර්යවරු ඒ අවුරුදු ගානක් මගෙන් ගන්න අය කවදාවත් මේ මිස ගමගේ මේක හොඳද නරකද කියලා අහන්න නැතුව නැගල යන යතුර දුන්නම එතකොට ඒ අපි මොනවද කරලා තියෙන්නේ ඒ ට්‍රස්ට් එක අපි රැකගෙන තියෙනවා ඒ පළවෙනි වාහනේ පස්වෙනි වාහනේ 15 වෙනි වාහනේ ගත්තා ඉන්නවා එතකොට ඒව දකින්නකට අපි මොනවද මේ ඔක්කොම දේවල් ලැබිලා තියෙන්නේ මීට වැඩිය ලැබෙන දෙයක් නෑ ඇත්තටම ජීවිතේ සතුට තරම් වෙන මොනවද ඒ වගේම අවංක භාවය තුල තමයි තමන්ගේ වෘත්තිය රඳා පවතින්නේ දැන් විශේෂයෙන්ම ශේෂ්ත්‍රය තුල ගමගේ කියන නාමයක් තියෙන රෝෂා ට්‍රේඩර්ස් කියන නාමයක් තියෙන විශ්වාසය සහ ඔහු හොඳ මිනිහෙක් ඒ නම ගන්න හරි අමාරුයි ඒ නිසා සමහර වෙලාවට තියෙනවා ව්‍යාපාරයක් දිනු වේගෙන එනකොට ඉල්ලුම යමකට වැඩි වෙනකොට එහෙම් මෙහෙම් ගහලා කොහොම හරි ඉල්ලුමට සැපයුම දෙන්න එහෙම යන ගමන తాවකාලිකයි ඉතින් එහෙම නැතුව මම හිතනවා රෝෂා ට්‍රේඩර්ස් ආයතනයේ කළමනාකාරතුමා ඔහු කියන විදිහටම ඔහු ආපු ගමන් මඟ තුළ ඔහුට සතුටක් තියෙනවා. ඔහු හරිදී කළා කියලා. ඒක තමයි මම හිතන්නේ ඔබත් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඔබට දෙන්න තියෙන පණිවිඩයත් ඒකයි. දැන් ඔබ මාර් කිව්වාගේ දැන් දරුවන් දෙදෙනෙක් පියෙක් ඔබ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන හිණිපෙත්තට
ගිහිල්ලා තියෙනවා. දැන් ඔබ ඔබ ඊළඟට සිහින දකින්නේ මොනවද? ඔබ ඔබේ අර අපි කියන ජීවිතේ මම බොහෝ දේවල් කළා. මට මැරෙන්න ඉස්සෙල්ලා මෙන්න මේක කරලා තිබුණොත් ඇති. ඔබට එහෙම හිණයක් තියෙනවද? ඔබට අනේ මට නිදහසේ ඇස් පියා ගන්නකොට මම මෙන්න මේ සියල සපරලා තිබුණොත් මට ඒ ඇති. මොකද්ද ඔබේ අවසාන ග්‍රීම් එක? නෑ ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම සිහින ඔක්කොම ජය අරගෙන තියෙනවා. मेरना के अभी दाने दंग तापोड कोई पोल आओ तप यू अब मे दंग मे तपरे विनको मंगे कल एक मंग मे व्यापारी सतुटन वे मगे अहू मगे लाइ दिनो मग एक्के डॉक्टर डॉक्टर के पुता इंजीनियर के थिंक मट एक मगे वाल्यूट वाली वाल्यू का मटने मंग इतने मंग जाय आरगन तीन व्यापार ये व्यापारी मंग हुद देवाट दीलाट पास ये व्यापारी लबन आदायंगली मंग ये लमट हुद आध्यापन दी मम लोकती हुद मराट वाले गील उगनला ये वाट विशेष उपाधि अरगन थिंक ये वात्यक बालन मट तव अन्नता न्याय गेलो तव तागटे अट्नेटनाटना मग क्रिया विलटना මං හැමෝම සතුටු කරගන්න 99.9ක් සතුටෙන් ඉන්නවා මගේ ගන්දුණු කරු 99.9ක් මං සතුටු වෙලා තියෙනවා ඉරෝෂා ට්‍රේඩර්ස් අද වෙනකොට ලංකාවේ කීර්තිමත් සමාගමක් ඒ කීර්තිය ගොඩනගාගෙන තියෙන්නේ ඔහු විසින්මයි වෙන කාටවත් ඒ කීර්තිය ගොඩනගන්න බැහැනේ තමන්ගේ ආයතනයේ ඒ නිසා ඔහුගේ ක්‍රමවේදය තුළ අංකයක විශ්වාසය අදිෂ්ඨානය ගැනුම් කරුවාට දෙන දැඩි විශ්වාසය සයි විශ්වාසයේ පළුදෙමිනුයි අවුරුදු 40ක් විතර ආවා කියන්නේ සෙල්ලම් නෑ. ඒ ඒ නිසා ජීවිතේ ජය ගන්න නම් ඔබට මං හිතනවා මේ චරිතය ඉතාමත් ආදර්ශයක් වේවි. ඒ නිසා මං හිතනවා මේ බිස්නස් ස්ටොක් වැඩසටහන ඔබ හෙට දවසේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් කුමන හෝ ස්වයං රැකියාවක් ආරම්භ කරනවා නම් ඔබට ඇති වෙන ගැටලු සියල්ල निराකරණය කරගන්න සමාජ මේ කතිකාව ඔබට ගොඩක් වැදගත් වේවි. රටට දෙන්නකෝ ව්‍යාපාරයක් කරන්න පුළුවන් කෙනෙකුට මොකක්ද ආරම්භ කරනකොට මොකක්ද ඔහුට තියෙන්න ඕනේ සිද්ධාන්ත මොකක්ද ඔහු කරන්න ඕනේ මූලිකම දේ මොන වගේ මනසකින් මේ තමන් කරන දේ පටන් ගන්න ඕනද ඔබ වැනි තැනකට එන්න කෙනෙකුට සිහින දකින්න කෙනෙකුට රටට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මොන දේ හරි කුඩාවට පටන් ගන්න දේ ඒ පටන් ගන්න තැනම වංක වෙන්නවා නම් ඒක තමයි එක අපි හැම කරන ව්‍යාපාර මොන දේ කරත් ඒකට අවංක වෙනවා. එතනට බොරුව ගෑවුනොත් අර කිරි කලයට ගොම දැම්ම වගේ ඒක විනාඩියෙන් විනාශ වෙලා යනවා. ඒ කාලයක් කොහොම එනකොට තමන්ට තේරෙනවා තමන් කරන හොඳ දේට කොච්චර මේ පැසසුම් තියෙනවද මේ මිනිස්සුන්ගේ පැසසුම් වගේ ලාභ ගන්න බෑ හැමෝටම. ව්‍යාපාරයක ලාභයක් කියන්නේ පැසසුමක්. ඒ මේ සල්ලි එක පැත්තක්. අපේ ජීවත් වෙන සල්ලි ඕනේ. සල්ලි අවශ්‍යයි ජීවත් වෙන අපේ වැඩ කටයුතු සල්ලි අවශ්‍යයි හැබැයි නම ආරක්ෂා කරගෙන කරන ව්‍යාපාරයක් හරියට කරොත් ජීවිතේ කෙනෙකුට වරදින්නෙත් නැහැ මම විශේෂයෙන් කියන්න ඕන මම කොළඹට ඇවිල්ලා මේ නම නතර වෙන්න උනේ මගේ බිරිඳ හින්දා එයා හොඳ දැනුගත් කෙනෙක් එයා මට මේක පිටිපස්සෙන් ඉඳන් ඉගෙන ඔබේ පිටුපස්සෙ හිටපු කොඳුනාරටිය තමයි මගේ බිරිඳ ඔව් එයා මං හැමතිස්සෙම හරි මගට ගත්තා මේ දේ නොදන්න දේවල් මේ මේ දේ මෙතන කරමු මේ දේ මෙහෙම කරමු කියලා උපදෙස් දුන්නා ඒ කරපු හැමදේම සාර්ථකයි. ඒ කියන්නේ පවුලක් හැටියට ඔබට ඔබ බිරිඳට ගොඩක් ගරු කරන සැමියෙක්. ඔව්. ව්‍යාපාරෙන් එහා කතා කළොත් ඔබ ඇය වගේ යන්න බය නැතුව නොපැකිලව සූදානම් ඒ කියන්නේ ඔබේ සාර්ථකත්වයේ පිටුපස්සේ ඉන්න. අනිවාර්යයෙන් මේ හැම දෙයකම ගොඩනගන්න මූලික වෙනකොට මගේ පොඩි හරි බයක් තියෙනවා නම් ඒක නැති කරේ යා. මේක දැන් මම දැන් මෙතන කැලණි ව්‍යාපාරය කරලා මේ කොළඹ පදිංචියට යන වෙලාවේ එතකොට ඒ වෙලේ මම දෙපාර හිතනකොට දෙපාරක් හිතන්න එපා ඔවා එකසරින් මේක කරමු එතකොට මගේ දුව විසාකගේ පුතා රොයල්ගේ ඒ එතන ඒ මැදින්ම ලෑන්ඩ් එකක් අරන් ගියක් හදලා ඉතින් මේ ඔක්කොම සැලසුම් පස්සේ එයා හිටියා ඒ නිසා අපි මතක් කරන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම ඔව් ඒ නිසා නමයිගේ සංදයා සන්ධ්‍යාගමන මම හිතනවා ඔබ වැඩසටහන් ආරම්භ කරපු මම හිතන්නේ ඔබේ සැමියා පිළිබඳවත් සතුටක් දැනේවි කෙනෙක් අගේනකොට අගේ යුතු තැනත්තා අගේීම මම හිතනවා ඒක මුදලට වඩා වටිනවා ඒ නිසා ඔව් අද ළමයි දෙන්න උතන ඉන්නවනම් ඒ එයාගේ හැකියාව මම ව්‍යාපාර බලනකොට එයාගේ ඒ ළමයින්ගේ වැඩ කටයුතු 100%ක්ම බැලුවේ එයා
අද ඔය ළමයි දෙන්නේ කොයි තැනකට ගේන්න සෑහෙන මාංශය එන්න ඕන දැන් අද රටේ පේනෝනේ ළමයින්ගේ ක්‍රියාවලිය ඉතින් මට ඒ පැත්තෙන් කිසිම දුකක් නැහැ හරි සතුටුයි ඉතින් අද දවසේ අපි කතා කළේ කැලණිය බුලුගහඳි රෝෂාඩ් ට්‍රේඩර්ස් අධිපතිතුමා අත් එක්ක ඉතින් ඒ නිසා වාහන ශේෂ්ත්‍රයේ කීර්තිමත් නමක් දිනාගෙන ආපු කෙනෙක් හැටියට වාහන ශේෂ්ත්‍රයට ඉතාමත් හොඳ වාහන පාරිභෝගිකයන් අතර පත් කරන්නට සෑහෙන අපකප වෙච්චි කෙනෙක් හැටියට තමයි ඔහුගේ ශේෂ්ත්‍රය තුර අවුරුදු 40කට එහා ගානක් වාහන ශේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත්තේ ඒ නිසා තමයි එවන් සාර්ථක මිනිසෙක් පිළිබඳව කතා කරේ වාහන වලට එහා ගිය තවත් ව්‍යාපාර ජාල ගොන්නක් ඔහුට අද වෙනකොට තියෙනවා ඒ නිසා එවන් තැනකට එන්න ඔබටත් පුළුවන් උත්සාහය අත්තරින් එපා අදිස්ථානේ අත්තරින් එපා ඔබ කවදා හරි ජයග්‍රාහී මිනිසෙකු වේවි ඒක පිටුහලක් වෙන්න තමයි බිස්නස් ස්ටොක් තුලින් අද සිරිසාන්ත ගමගේ ඉරෝෂා ප්‍රදේශ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමාත් එක්ක කතා කළේ බොහොම ස්තුතියි ඔබට ජීවිත ජයවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සන්තෝෂයි බොහොම ස්තුතියි Thank you.